IBOWAN made the car hub. IBOWAN the car hub YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න ගෙනාවේ Toyota Land Cruiser Prado TX vehicle එක සම්බන්ධයෙන්. මේක තමයි ලංකාවේ ජනප්‍රියම SUV vehicle එක විදිහට ඔයගොල්ලෝ හඳුනන්නේ. ඉතින් අපි කතා කරලා බලමු මේකේ අපිට ලැබෙන options මොනවද? vehicle එකට ඇයි මෙච්චර මිලක් ලංකාවේ යන්නේ? අපි කතා කරලා බලමු vehicle එක ඇයි මෙච්චර ලංකාවේ ජනප්‍රිය කියලා. මේ Toyota Land Cruiser Prado TX. අපි the car hub. ජනප්‍රියම SUV vehicle එක වෙන Toyota Land Cruiser Prado TX version එකේ vehicle එක. ඉතින් මේකේ ලොකු වෙනස්කමක් කරලා තියෙන මේ වාහනේ පිටින් පේනවට වඩා ඒක මම කියන්නම් වීඩියෝ එක අතර සුරේදී අපි බලමු මේ vehicle එකේ මොනවද ලැබෙන options. එතකොට ඇයි මේ වාහනේ ලංකාවේ ජනප්‍රියම SUV එක වෙලා තියෙන්නේ කියලා. අපේ The Car Hub YouTube channel එක subscribe කරන්න. අපි බලමු මේ vehicle එකේ ඉදිරිපස පෙනුම ගැන කතා කරලා මේකේ මොනවද කතා කරන්න තියෙන්නේ. ඒ වගේම මං කිව්ව අර වෙනස්කම මොකද්ද කියලා.
එතකොට මම අර කතා කරපු වෙනස්කම තමයි මේක ඇවිල්ලා 2013 TX මොඩල් එකේ ජීප් එකක්. එතකොට SUV එකක්. මේකේ මේ මූණ නෙවෙයි එන්නේ මේ දාලා තියෙන්නේ මේක රිප්ලේස් කරලා තියෙනවා ෆේස් ලිෆ්ට් එකක් කරලා තියෙනවා මේ vehicle එක 2014 Prado TX එකේ ඉදිරිපස් වෙනුම තමයි මේකට ෆේස් ලිෆ්ට් කරලා තියෙන්නේ. ඉතින් මේක නෙවෙයි ඔරිජිනල් බලා ගන්න පුළුවන් 2013 එන ෆේස් එක. මේක ගැන කතා කරොත් එහෙම ඉදිරිපස් වෙනුම ගැන කතා කරොත් එහෙම මේක 2014 ෆේස් ලිෆ්ට් එක කියලා මම කිව්වා. ඉතින් මේ grill එක ලොකු grill එකක් තියෙනවා එයා ඉන්ටෙක් එක හොඳට ලබා ගන්න. මෙතන අපේ හොඳ බැජ් එකක් තියෙනවා අපේ Toyota Emboss එක ලොකුවට බලා ගන්න පුළුවන්. ඒක මෙතන ෆ්‍රන්ට් කැමරා එකක් බලා ගන්න පුළුවන්. මේකේ අපේ Toyota original ලැබෙන මොඩලිස්ටා බොඩි කිට් එක තමයි මේ වාහනේට දීලා තියෙන්නේ. ඉතින් මේක ගොඩක්ම දැන් වාහන වලට යොදා ගන්න පුළුවන්. මේක එක එක මොඩලිස්ටා මේ මොඩලිස්ටා බොඩි කිට් එකේ මේක යොදා ගන්න පුළුවන්. දැන් ගොඩක් TX vehicle වලට මේක යොදා ගන්නවා මේ මොඩිෆිකේෂන් එක කරන්නේ. ඉතින් මේක ඔරිජිනල් මොඩලිස්ටා බොඩි කිට් එක තමයි මේ විදිහට දීලා තියෙන්නේ. ඉතින් මේක ගැන කතා කරොත් මේ ලයිට්ස් ගැන කතා කරොත් එහෙම අපිට ලැබෙනවා මේක ඩේ ටයිම් රනින් ලෑම්ප් එකක්. එතකොට අපේ ඩිම් ලයිට් එක විදිහට ඩිම් බීම් එක විදිහට වැඩ කරන ප්‍රොජෙක්ට් ලෑම්ප් එකක්. එතකොට මේකේ හෙඩ් බීම් එක විදිහට වැඩ කරන මේකේ ඩිම් ලැබෙන හැලජන් ලෑම්ප් එක. මේකේ අපිට බලා ගන්න පුළුවන් සිග්නල් ඉන්ඩිකේටර් එක මේ විදිහට. ඒ සිග්නල් ඉන්ඩිකේටර් එකේ ලෑම්ප් ෆියුෂර් කියලා එම්බෝස් කරලා තියෙනවා. මම ඒක ඔතන පෙන්වන්නම්. ඉතින් මේ vehicle එකේ ඉදිරිපස පෙනුමේ තියෙනවා අපි කතා කරොත් එහෙනම් අපේ ඉස්සරහා පොඩි කැමරා එකක් තියෙනවා කියලා මම කතා කරා. ඒ කැමරකින් ඉදිරිපස බලා ගන්න පුළුවන්. මේක අපේ 4-way කැමරා සිස්ටම් එකක් තමයි. infotainment system එකට ලැබෙන. එතකොට side mirrors වගේම ඉදිරිපස අපිටපස දෙකේම අපිට cameras බලා ගන්න පුළුවන්. ඉතින් මේක modelista body kit එක ගැන කතා කරොත් එන්නේ ගොඩක් අය කතා වෙන දෙයක් තමයි මේක body kit එකම fix කරාම මේක ground clearance එක අඩු වෙනවාද කියලා. හැබැයි බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට හොඳ ground clearance එකක් තියෙනවා සාමාන්‍යයෙන් සායකක වගේ නේ හොඳ ground clearance එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් off road වැඩ වලට භාවිත කරන්න පුළුවන් කියලා recommend කරන්න පුළුවන් මේ body kit එක use කරා. මෙතන අපිට බලා ගන්න පුළුවන් Prado කියන පොඩි chrome part එකක් මේගොල්ලෝ දීලා තිනවා. ඒකත් modification කරද්දී high කරපු එකක්. ඒක after market high කරපු කෑල්ලක්. ඉතින් original ලැබෙන කොටසක් නෙවෙයි. මේකේ fog lamps දෙකක් අපිට බලා ගන්න පුළුවන් දෙපැත්තේ එකක් පොඩි powerful fog lamps දෙකක් අපිට ලැබෙනවා. අපි බලමු මේකේ side look එක ගැන කතා කරලා එතකොට පිටිපස්ස ගැන කතා කරලා මොනවද මේ vehicle එක අපිට බලා ගන්න පුළුවන් ලස්සන options නැත්තම් ලංකාවේ මේක ජනප්‍රියම වෙලා තියෙන්නේ ඇයි කියන අපේ Prado TX එකේ side look එක ගැන කතා කරද්දී අපිට මේ විදිහට තමයි Prado TX එකේ side look එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මට විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. smart key option එක මේ වාහනයට කොහොමද අපිට ලැබෙන්නේ? ඒක අමුතුවෙන් කියන දෙයක් නෙමෙයි. මේ වාහන ගැන කතා කරද්දී අපිට මේ විදිහට vehicle එක lock කරගන්න පුළුවන්. එතකොට අපේ door handle එකට මේ විදිහට අත දෙන්නම vehicle එක unlock කරගන්න පුළුවන්. options ඔක්කොම ලැබෙනවා. මේ වෙනම ඉතින් කතා කරන්නම දේවල් නෙමෙයි මේ vehicle එකක් ගත්තාම. ඉතින් මේක මං කිව්වා අර modelista body kit එකක් දාලා තියෙන නිසා අපිට මේ විදිහට තමයි මේක සයිඩ් ලුක් එක බලාගන්න පුළුවන්. හැබැයි ඒක ලොකු ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක අඩු වීමක් නැහැ. සාමාන්‍යයෙන් මිලිමීටර 200කට අසන්න හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා. ඉතින් මේ වාහනේ දිග ගැන කතා කරොත් නම් සාමාන්‍යයෙන් මිලිමීටර 4825ක දිගක් අපිට බලාගන්න පුළුවන් මේ vehicle එකේ. ඉතින් මේක උස ගැන කතා කරොත් නම් සාමාන්‍යයෙන් 1825ක උසක් බලාගන්න පුළුවන් මේ vehicle එකේ මිලිමීටර වලින් ගත්තොත් එහෙම. ඉතින් සාමාන්‍යයෙන් පාරේ ඇටෙක් දැම්ම වගේ හොඳ ලුක් එකක් ගන්න පුළුවන් vehicle එකක් කියලා අපිට කතා කරන්න පුළුවන් මේක. මේක ටයර් සයිස් එක ගැන කතා කරමු. සාමාන්‍යයෙන් අඟල් 18 ඉඳලා 20 විතර වගේ යනකම් තමයි ටයර් සයිස් එක ආවේ. අපිට මේකෙත් බලා ගන්න පුළුවන් සාමාන්‍ය අඟල් 18ක ටයර් සයිස් එකක් තියෙනවා. මේ ඇෂ් කලර් වලින් ඇලෝ වීල් එකක් ලැබෙනවා ඔරිජිනලි අඟල් 18ක. ඉතින් මේකේ කතා කරොත් සාමාන්‍යයෙන් ඕෆ් රෝඩ් යන්න හොඳයි මේ vehicle එක. ගොඩක් ඕෆ් රෝඩ් vehicle එකක් තමයි මේක. මේ දැන් පාරවල් වල පැද්දර ගොඩක් මිනිස්සු මේ vehicle එක සමාන ලොකු මුදලක් වෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක් මේක අරගෙන නඩත්තු කරන අමාරුයි. මේකේ අපිට බලා ගන්න පුළුවන් මේ වගේ chrome designs තියෙනවා vehicle එකේ. ලස්සන වැඩි කරන්නේ මේකේ vanity mirrors ලැබෙනවා. අපේ standing indicator එකත් එක්කම මේකේ vanity mirrors ලැබෙනවා. ඒකේ chrome design එකක් තියෙනවා cover කරපු. මේ chrome design covering එකත් එක්ක ලොකු ලස්සනක් ලැබිලා තියෙනවා මේ vehicle එකට. ලොකු ප්‍රෞඩත්වයක් මේකේ තියෙන අතර කතා කරොත් සාමාන්‍ය මේක ප්‍රභූ රටයක් විදිහටත් ගොඩක්ම භාවිත කරන්නේ ඒ හේතු නිසාම තමයි. අපි බලමු මේකේ ඇතුළ ගැන කතා කරලා ඉන්ටීරියර් එක ගැන කතා කරලා අපිට මොනවද බලා ගන්න පුළුවන් වෙනස්කම්. එතකොට මොනවද මේකේ මේ ලොකු මුදලකට මේකේ ලැබෙන ඔප්ෂන්ස් මොනවද කියලා. ඉතින් අපි බලමු මේ vehicle එකේ second row seats ගැන කතා කරලා මොනවද අපිට මේ ඉන්ටීරියර් එකේ ලබා ගන්න පුළුවන් ඔප්ෂන්ස් කියලා. ඉතින් බලා ගන්න පුළුවන් හොඳ ලොකු door handle එකක් තියෙනවා මේකේ. මේ විදිහට door එක open කරගත්තට පස්සේ ඇතුළෙත් බලා ගන්න පුළුවන් ලොකු grab handle එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ මේක අර සැප පහසු සඳහාම නෙවෙයි කියන එක තමයි ඒකෙන් පොඩ්ඩක් ඒගොල්ලෝ පෙන්නලා තියෙන ලොකු grab handle සමහර off road use කරන අයට තමයි ඒක ටිකක් මේ ෆීලිං එක ගොඩක් දැනෙන්නේ. අපි මේකේ ඇතුළ ගැන කතා කරමු. අපි ඉස්සෙල්ලා කතා කරන්නේ door design එක ගැන. අපිට මේ විදිහට door එක බලා ගන්න පුළුවන් soft material එකක් සහ hard plastic දෙකම යොදාගෙන නිෂ්පාදනය කරලා තියෙන door design එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ අපිට මෙතන power shutter button එක ලැබෙනවා. එතකොට මෙතන පොඩි tweeter එකක් ලැබෙනවා.
එතකොට මේකේ ඩෝ ඕපනින් හෑන්ඩල් එකත් ලොකුවට බලා ගන්න පුළුවන් හොඳ ක්‍රෝම් ඩිසයින් එකක් එක්ක මේකේ ඩෝ ලොක් එක මෙතනින් බලා ගන්න පුළුවන් මේකේ කතා කරොත් එහෙම හොඳ බොටල් හෝල්ඩයක් වගේන කප් හෝල්ඩ එකක් මේ vehicle එකේ පිටින් උතර බලා ගන්න පුළුවන් ඉතින් ඒක සාමාන්‍යයෙන් බොටල්ස් දෙකක් හිටවල තියෙන තරම් ලොකු ඉඩක් ඒගොල්ලෝ මේකේ දීලා තියෙනවා එතකොට මේ ඩෝ එකේ එක ස්පීක් එකක් බලා ගන්න පුළුවන් වෙනවා අපි බලමු vehicle එකට නැගලා සාමාන්‍යයෙන් මොන වගේ ෆීලිං එකක්ද අපිට තියෙන්නේ කියලා අපිට නගින්න මේකේ ෆුට් ස්ටෙප් එක තියෙනවා එතකොට මෙතන පොඩි තව grab handle එකක් තියෙනවා දෙකම යොදාගෙන අපිට vehicle එකේ නගින්න පුළුවන් කිසි අමාරුවක් නැතුව ඉතින් අපේ SUV එකට නැග්ගට පස්සේ අපේ සීට් පොසිෂන් එක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි ඉතින් හොඳ leg space එකක් වගේම හොඳ head space එක හොඳ head room එක දෙකම බලා ගන්න පුළුවන් ඉතින් මේ ගොඩක් සැප පහසු vehicle එකක් කියලා කියන්න පුළුවන් ඉතින් අපි බලමු චුට්ටක් එහා පැත්තට ගිහිල්ලා මොන වගේද මේකේ තියෙන්නේ කියලා හරි අපි එතකොට මේ අපේ මේ පැත්තට ආවහම අපිට බලා ගන්න පුළුවන් leg space එකක් ගත්තාම අපේ flow hump එක නම් ගොඩාක් මඩුයි ඒ කියන්නේ 3 දෙනෙකුට හොඳට ගමන් කිරීමේ හැකියාව තියෙනවා ඉතින් මේකේ පිටිපස්සේ passengers ලට මෙතන airvents දෙකක් ලැබෙනවා ඉතින් මෙතන පොඩි 12 volt output එකක් අපිට බලා ගන්න පුළුවන් අර ඉස්සරහා තිබ්බ chrome design එක dashboard එකේ chrome design එක මෙතන චුට්ටක් අපිට බලා ගන්න පුළුවන් කම දීලා තියෙනවා ඒගොල්ලෝ මේ සීට් එක ගැන කතා කරොත් එම් 3 දෙනෙකුට ගමන් කිරීමේ හැකියාව තියෙනවා කියලා මං කිව්වා ඉතින් මේ සීට් එකේ මෙන්න මේ වගේ පොඩි arm rest එකක් අපිට බලා ගන්න පුළුවන් මේක ගොඩක් soft arm rest එකක් ඕගොල්ලන්ට පේනද මේක හොඳට එබෙනවා ඉතින් මේ arm rest එකේ මෙතන අපිට පුළුවන් mechanically operate කරන්න පුළුවන් cup holders දෙකක් බලා ගන්න පුළුවන් ඉතින් මේක ගොඩක්ම හොඳයි සාමාන්‍යයෙන් හතර දෙනෙක් ගමන් කරනවා නම් මේ vehicle එකේ මෙතන අපිට හොඳට මොන හරි රඳවගෙන නිදහසේ අපේ ගමනක් විමනක් යන්න හැකියාව තියෙනවා ඉතින් මේක තියෙන පොඩි ඔප්ෂන් එකක් මැජික් සීට් ඔප්ෂන් එකක් පිටිපස්සේ මම ඒක පෙන්නනම් ඔයගොල්ලන්ට දැන් අපි බලමු මේ ඔප්ෂන් එක කොහොමද කියලා මේක සැඟවිච්ච දෙයක් ඒක ඇත්තටම කතා කරොත් ගොඩක් ඒක නොපෙනෙන දෙයක් මේ vehicle එකේ අපි බලමු මේ මොකද්ද කියලා ඉතින් මම කතා කරා මේකේ පොඩි ඉලෙක්ට්‍රික් සීට් ඔප්ෂන් එකක් තියෙනවා කියලා ඒ ස්විචස් දෙක ලැබෙන්නේ මෙන්න මෙතනින් රයිට් සහ ලෙෆ්ට් විදියට අපිට සීට් දෙකක් මේකේ සැඟවිලා තියෙනවා අපි බලමු මේක කොහොමද ඕපන් කරගන්න පුළුවන් කියලා මේ විදිහට මේ ස්විච් එක ඕපන් කරාට පස්සේ සීට් එකක් සැඟවිච්චම සීට් එකක් අපිට එලියට ගන්න පුළුවන් බූට් එකේ එතකොට ඒකේ ලෙෆ්ට් සහ රයිට් සයිඩ් විදියට සීට්ස් දෙකක් අපිට බලා ගන්න පුළුවන් ස්විචස් දෙකක් වෙන වෙනම දීලා තියෙනවා සීට්ස් දෙකටම මේ විදිහට සීට්ස් දෙකම පොසිෂන් කරගන්න පුළුවන් හැබැයි මේකේ අපේ හෙඩ් රෙස්ට් එක නම් මැනුවලි තමයි අපිට ඔපරේට් කරගන්න තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් හොඳ සීට් එකක් අපිට බලා ගන්න පුළුවන් මේකේ හෙඩ් රෙස්ට් දෙකම ඕපන් කරාට පස්සේ අපි බලමු මේකේ සාමාන්‍යයෙන් මේ සීට් එක තව ඇඩ්ජස්ට්මන්ට් කරන්න පුළුවන්ද කියලා අපේ ඉදිරිපසින් ඇවිල්ලා මේකේ ස්පේස් එක කොහොමද ඔක්කොම ගැන කතා කරමු. සෙකන්ඩ් රෝ සීට්ස් වලින් මේ සීට් වලට එන්ටර් වෙන විදිහත් එක්කම කතා කරලා. ඉතින් අපි කතා කරා මේකේ තර්ඩ් රෝ ඉලෙක්ට්‍රික් සීට් වලට එන්ටර් වෙන්නේ කොහොමද කියලා. අපි බලමු මේක දැන් කරන්නේ කොහොමද කියලා. අපිට මෙන්න මේ පිටිපස්සේ වම් පැත්තේ සයිඩ් එකේ සීට් එකේ බලා ගන්න පුළුවන් මේ හෑන්ඩල් එකක් තියෙනවා. ඒකම මේක මේ විදිහට උඩට ඇද්දට පස්සේ එයා නිකම්ම සීට් එක ඉස්සරහට යනවා. කිසිම අමාරුවක් කරලායි සීට් එක ඉස්සරහට ගන්න ඕනේ නැහැ. අපි බලමු මේකට එන්ටර් වෙලා කොහොමද අපිට මේක ලැබෙන ලෙග් ස්පේස් එක, හෙඩ් රූම් එක මොන වගේද කියලා. ඉතින් අපි බලමු සාමාන්‍යයෙන් මේ සීට් එකට එන්ටර් වෙන්න පුළුවන් කොහොමද කියලා. මෙතන අපිට පොඩි ග්‍රැබ් හෑන්ඩල් එකක් ලැබෙනවා. මේ විදිහට අපිට සීට් එකට එන්ටර් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් ලොකු උසක් තියෙන කෙනෙකුට නම් මේක රෙකමන්ඩ් කරන්න අමාරුයි, ගොඩක්ම පහසුයි කියලා. අපි බලමු මේ සීට් එක මෙන්න මේ විදිහට තමයි අපිට මේක ස්පේස් එක ලැබෙන්නේ. හැබැයි නමුත් ලොකු අපහසුයක් කියන තරම් දෙයක් නෑ මේකේ. අපිට මේක බලා ගන්න පුළුවන් වෙනවා මේ තර්ඩ් රෝ ඉලෙක්ට්‍රික් සීට් වල මෙන්න මෙතන පොඩි ස්විච් එකක් තියෙනවා. ඒකෙන් අපිට කරගන්න පුළුවන් අපේ සීට් එකේ ලම්බ ඇඩ්ජස්ට්මන්ට් කරගන්න පුළුවන්. සීට් එකේ ඇන්ගල් එක වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා මේ ස්විච් එකෙන්. එතකොට මේ සයිඩ් එකට ආවහම මේක ලැබෙන පොඩි බොටල් හෝල්ඩ් එකක්. අපිට මේක ආම් රෙස්ට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපි අත තියාගෙන යන්න පුළුවන්. ඉතින් හොඳ ඉඩක් තියෙනවා. එතකොට මේකේ ස්ක්‍රීන් එකක් ලැබෙනවා අපිට. එළිය බලා ගන්න පුළුවන් මේ පැත්තෙන් සයිඩ් එකෙන්. ගැටලුවකුත් නැහැ. ඉතින් අපේ තර්ඩ් රෝ පැසෙන්ජර්ස් ගැන කතා කරොත් ඒගොල්ලන්ට හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් මෙතන දීලා තියෙනවා. එතකොට අපි කතා කරොත් නම් අපිට මෙතන රීඩින් ලෑම්ප්ස් දෙකක් ලැබෙනවා පැසෙන්ජර්ස් ලා දෙන්නට වෙන වෙන මේක ඔපරේට් කරගෙන ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කරන්න පුළුවන් සමහරවිට රාත්‍රී කාලයේදී ගමන් කරනවා නම්. ඉතින් මේ සීට් එක අපි නැවත පහළ තිබ්බ විදිහට දාලා බූට් එක වැඩි කර ගන්නවා නම් අපිට මේකේ මෙතනින් සිට් දෙකක් තියෙනවා. එතකොට අපිට අවශ්‍ය නම් එක සීට් එකක් පමණ දිග අරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේක පහළට කරද්දි අපේ මේ හෙඩ් රෙස්ට් එක අපිට අමුතුවෙන් අතින් අකුලන්න දෙයක් නැහැ. සීට් එක ඔටෝ හෙඩ් රෙස්ට් එක යාම ඇතුළට අකුල ගැනීම සිද්ධ කරනවා. එතකොට මේ විදිහට අපිට එක පැසෙන්ජර් කෙනෙක් විතරක් යනවනම් අපිට මේ විදිහට මේකේ බූට් එකක් භාවිතා කරමින් මේකේ පව අවුට්ලට් එකක් තියෙනවා පිටිපස්සේ. ඒක ගැන මම කතා කරන්නම් බූට් එක ගැන කියද්දි. එතකොට ඒකත් එයාට යූස් කරගෙන සාමාන්‍ය එයාගේ වැඩක් කරගෙන මෙතන ලැප්ටොප් එකක් වුණත් තියාගෙන එයාට පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. අපි කතා කරලා බලමු අපේ Toyota Land Cruiser Prado TX එකේ බූට් එක මොන වගේද අපිට බලා ගන්න පුළුවන් කියලා. අපි යම් පිටිපස්සේ බූට් එක ගැන කතා කරද්දි එතකොට මේකේ තමයි අපිට ඉඩ පහසුකම් මොන වගේද කියලා අපි බූට් එකත් එක්කම කතා කරලා බලමු.
ඉතින් බූට් ඩෝ එක ගැන කතා කරොත් අපිට පිටිපස්ස බලාගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට තමයි අපේ Toyota Land Cruiser Prado එකේ. ඉතින් මේක අපි කතා කරත් මේ අපේ tail light ගැන කතා කරොත් අපිට බලන්න පුළුවන් ටිකක් බොඩියෙන් එළියට පන්නලා මේකට ටිකක් design කරලා තියෙන එක proud බව වැඩි වෙන මේ design එක ගොඩක් හේතු වෙනවා. එතකොට Toyota Land Cruiser Prado කියලා අපිට nickel part එකක් දීලා තියෙනවා. එතකොට මේගොල්ලෝ මතක් කරලා දෙනවා පිටිපස්සෙන් එන වාහනයට මේ ඉස්සරහින් Land Cruiser Prado එකක් කියලා. ඉතින් මේක Toyota badge එක ගොඩක් ලොකුට emboss කරලා තිනවා. මේකේ අපි කතා කරා Toyota body kit එකක් එක්ක එන update එකක් තියෙනවා. එතකොට අපේ body kit එක මේ විදිහට ටිකක් පහලට මේගොල්ලෝ දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. එතකොට මේකේ tail pipe එක ගැන කතා කරොත් twin tail pipe එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දෙකකට බෙදিলে තමයි මේගොල්ලෝ tail pipe එක design කරලා තියෙන්නේ. ඉතින් මේකේ අපි අර කලින් කතා කරපු Toyota Prado TX එක වගේ නෙවෙයි ටිකක් පොඩි update එකක් ඇවිල්ලා තියෙනවා. මෙතන පොඩි button එකක් තියෙනවා. ඒක press කරලා අපිට මේකේ මේ glass එක මේ විදිහට open කරගන්න පුළුවන්. ඉතින් මේ glass එක open කරගත්තට පස්සේ boot door එක open කරන්නේ නැතුව පොඩි ඉඩකට මේ වගේ අපිට පොඩි දෙයක් දාන්න තියෙනවා නම් අපිට මේක භාවිත කරන්න පුළුවන්. පොඩි මොන හරි දෙයක් මේක ඇතුළට දාගන්න. ඉතින් මේ විදිහට එක වහන්න පුළුවන්. එතකොට අපි මොඩිස්ටා බොඩි කිට් එකත් එක්ක ආපු ස්පොයිලර් එකක් අපිට බලා ගැනීම හැකියාව තියෙනවා. ඒකේ අපේ බ්‍රේක් ලයිට් එකක් තියෙනවා. එතකොට ඒක ඇස්සේ සැඟවිලා තියෙනවා අපේ පිටිපස්සේ වයිපර් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ඩිෆොගර් එකකුත් තියෙනවා මේ පිටිපස්සේ මේ අපේ කතා කරපු ස්ක්‍රීන් එකට. මේකේ ෂාර්ප් පින් ඇන්ටනා එක තියෙනවා. මම ඒක ක්ලෝස් අප් එකක් දෙන්නම්. එතකොට මේකේ අපි කතා කරද්දී මේ අපේ ඩෝ එක ගැන කතා කරොත් එහෙම මෙතන ලොක් අන්ලොක් කියන බටන්ස් දෙකම තියෙනවා. මේ ඩෝ එක ලොක් කරගන්න පුළුවන්. එතකොට මේක අන්ලොක් කරගැනීමේ හැකියාව තියෙනවා. මෙතන අපි තියෙනවා ඩෝ හෑන්ඩල් එක. ඒක මේ විදිහට අපි ඩෝ එක ඕපන් කරගන්න පුළුවන්. මේ ඩෝ එක ඕපන් කරගත්තාම හොඳ ඕපනින් එකක් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් හොඳ ඉඩකඩක් තියෙන ඕපනින් එකක් අපිට මේක බලා ගන්න පුළුවන්. අපි මුලින්ම කතා කරමු මේ ඩෝ එක ගැන. මේකෙ මුලින්ම මොනවද කතා කරන්න තියෙන විශේෂම දේවල් කියලා. මේකේ මේ විදිහට අපිට ඕපන් කරගන්න පුළුවන් පොඩි ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් දීලා තියෙනවා. ඉතින් මෙතන මොන හරි අපි ඕෆ් රෝඩ් වගේ යනවනම් අපිට මෙතන මොකක් හරි රඳව ගැනීම හැකියාවක් තියෙනවා. මේ වගේ බෙල්ට් දෙකක් එක්කම තමයි අපිට ඒක දීලා තියෙන්නේ. ඉතින් මේ පැත්තට આવුත් එහෙම අපේ ටයර් රිපෙයා කිට් එකේ අපිට අවශ්‍ය ටයර් එකක් අපිට ගලව ගන්න අවශ්‍ය රිපෙයා කිට් එක මෙතන දීලා තියෙනවා. එතන එක අපිට බලා ගන්න පුළුවන් වීල් බ්‍රෂ් එක, අපේ ජැක් එක ඔපරේට් කරගන්න පුළුවන් හෑන්ඩල්ස් ඔක්කොම මේක අපිට ලැබෙනවා. අපි බලමු ජැක් එක මේක කොහෙ තියෙන්නේ කියලා. මේ විදිහට මේක ක්ලෝස් කරගන්න පුළුවන් ලොක්ස් දෙකම ඔපරේට් කරලා. ඉතින් මේ ඩෝ එක ගැන කතා කරද්දී මේ ඩෝ එක ඕපන් කරලා තියෙද්දී අපිට මේක සාමාන්‍යයෙන් වැහෙන්නේ නැති විදිහට මෙතන තියෙන පොඩි ඔප්ෂන් එකක් මේ ඩෝ එක ලොක් කරගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට මෙතන තියෙන ඩෝ අන්ලොක් ලොක් කියලා දෙකක් තියෙනවා. මේක අපි අන්ලොක් එකට දාලා තියන්න පුළුවන්. එතකොට ලොක් එකට දාලා තිබ්බොත් මේ විදිහට අපිට මේ ඩෝ එක වහන්න බෑ. මෙතනින් ලොක් කරගන්නවා මේ ඇක්සල් එක ඇතුළට එන්න දෙන්නේ නැති වෙන්න. එතකොට අපි දොර වහනවනේ මේක අනිවාර්යෙන් අන්ලොක් එකට දාගන්න ඕනි. මේක අපි කතා කරා අපේ සීට් එකක් තියෙනවා කියන පිටිපස්සේ අපි ඒ ගැන ඉස්සර කතා කරා සෙකන්ඩ් රෝ සීට් එකම. ඉතින් ඒ සීට් එක අකුලලා තියෙද්දී අපිට හොඳ ස්පේස් එකක් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මීට 500 විතරගේ හොඳ ස්පේස් එකක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට මම කතා කරා පිටිපස්සේ පැසෙන්ජර්ට තියෙනවා කියලා පවර් අවුට්ලට් එකක්. මේක අපිට බලා ගන්න පුළුවන් මෙතන 12 වෝල්ට් පවර් අවුට්ලට් එකක් එතන දීලා තියෙනවා මේගොල්ලෝ. පිටිපස්සේ පැසෙන්ජර්ට ලේසි වෙන්න බොටල් හෝල්ඩර්ස් දෙකක් දීලා තියෙනවා. මෙතන තමයි අපි අර කතා කරපු සීට් ෆීචර්ස් දීලා තියෙන්නේ. ඒක මේ විදිහට කරාට පස්සේ අපිට සීට් එක එලියට ගැනීම හැකියාව තියෙනවා. එතකොට ඒක මේ විදිහට පහලට ගලලා සීට් එක නැවත අපේ අවශ්‍ය විදිහට කියන්නේ පිටිපස්සේ කවුරුත් ගමන් කරන්නේ නැත්නම් අපිට මොන හරි බඩුවක් දාගෙන මේක තියාගන්න ඕන නම් මේ විදිහට ඒක පස්සට කරලා තියාගැනීම හැකියාව තියෙනවා. මේ vehicle එකේ spare wheel එක ඉන්නේ මේ floor එක යට. ඒක operate කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ තියෙන පොඩි කොටස open කරාම එතනින් තියෙන පොඩි nut එකක්. ඒකෙන් තමයි මේක spare wheel එක පහළට පිට එල්ල ගැනීම හැකියාව තියෙන්නේ. ඉතින් අපි කතා කරමු මේ vehicle එකේ jack එක ලැබෙන්නේ කොතෙන්ද කියලා. මෙන්න මෙතන තියෙන පොඩි storage cabin එකක්. ඒක මේ විදිහට open කරලා තියාගත්තට පස්සේ අපිට vehicle එකේ jack එක බලා ගන්න පුළුවන්. එතකොට vehicle එකේ jack එක ගැන තමයි question කරලා තියෙන්නේ. vehicle එකේ jack එක open කරගන්න ඕනේ tools ටික ලැබෙන්නේ අපි මේ කතා කරපු මෙන්න මේ door එකේ තියෙන storage cabin එකේ. අපි බලමු මේක ඉස්සරහට ගිහිල්ලා අපි සාමාන්‍යයෙන් කොයි වගේද අපිට driver එකේ සහ passenger එකේ side එකේ ලැබෙන options මොනවද කියලා අපි passenger side එකේම කතා කරලා බලමු. ඉතින් අපි කතා කරමු අපේ Toyota Land Cruiser Prado එකේ passenger side එක මොනවද අපිට ලැබෙන්නේ කියලා. මුලින්ම කතා කරමු door එකේම කතා කරලා වැඩි පටන් ගමු. ඉතින් මේ door එකේ අපිට හොඳ ලොකු grab handle එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒක දොරවල් හතරටම සාමාන්‍ය ඒගොල්ලෝ unique option එකක් මේ door handle එක. මෙතන තියෙන පොඩි arm rest එකක් වගේ කොටසක් අපිට අත තියාගෙන ගමන් කිරීමේ හැකියාව දෙනවා. මේකෙත් තියෙන ලොකු bottle holders දෙකක්. එතකොට මෙතන පොඩි ෆයිල් හෝල්ඩ් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කොටසකුත් තියෙනවා. ඉතින් මේකේ power shutter option එක මෙතන ලැබෙනවා. අපි කතා කරා පිටිපස්සේ doors වලට අපිට මෙතන ලැබුණු පිටිට එකක්. මේකේ මේක බලා ගන්න හැකියාවක් නැහැ. මොකද මේක sound quality එක ඉස්සරහා පිටි එක දීලා තියෙන මෙන්න මේ වගේ ස්ථානයකට අපි කතා කරමු ඇතුළේදී කතා කරද්දී.
එතකොට මේකේ සීට් ගැන කතා කරමු. මේක සාමාන්‍යයෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. හොඳ ඉඩක් සහිත එන්ට්‍රි එකක් ගන්න පුළුවන් අපිට. හොඳ ඉඩක් සහිත එන්ට්‍රි එකක් ගන්න පුළුවන් vehicle එකට. මේකේ සීට් එක ගැන මම මෙහෙම ඉන්න කතා කරන්නම්. මේක අපිට ඔක්කොම power adjustment තමයි තියෙන්නේ. මේක ඉස්සරහට ගන්න අවශ්‍ය නම් මේ විදිහට මේ button එක ඉස්සරහට press කරන්න ඕන සීට් එක ඉස්සරහට ගන්න ඕන නම්. එතකොට අපි සාමාන්‍යයෙන් උඩරිම මෙන්න මේ වගේ අගයකට අපිට සීට් එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ලොකු ඉඩක් හදා ගන්න පුළුවන්. එතකොට මේකත් අපිට පවර් විදිහට තමයි ඇඩ්ජස්ට්මන්ට් කරන්න තියෙන්නේ. මේ විදිහට මේ බටන් එකෙන්ම තමයි මෙමරි ෆන්ක්ෂන් එක ලැබෙන්නේ නැහැ මේ පැසෙන්ජර් සීට් එකට. අපි කතා කරලා බලමු සාමාන්‍ය මේකේ මොනවද ඩෑෂ්බෝඩ් එක ඇතුළේ අපිට බලා ගන්න පුළුවන් ඔප්ෂන්ස් කියලා. අපි vehicle එක ඇතුළටම ගිහිල්ලා බලමු. ඉතින් අපේ Toyota Land Cruiser Prado එකේ අපි ඉස්සරහ අපේ ඉදිරිපස ගැන කතා කරොත් අපේ ඩෑෂ්බෝඩ් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට. ඒත් අපි පැසෙන්ජර් සයිඩ් එකෙන් අපි කතා බහ පටන් ගමු මේකේ. ඉතින් මේකේ අපි කතා කරොත් එහෙනම් අපිට බලා ගන්න පුළුවන් මේකේ ඉතින් මේක අපිට කතා කරත් එහෙම බලා ගන්න පුළුවන්. අපි අර කතා කරපු පිටේ එක මෙතන මුලින්ම මම කියනවා පිටේ එක මෙතන බලා ගන්න පුළුවන්. එතකොට ඉදිරිපස ස්පීක් එකක් අපිට මෙතනත් ලැබෙනවා. එතකොට ඩෝ එකක් ලැබුණා. මේක එයා බෑග්ස් හතක් එක්කෙන vehicle එකක්. මේකේ හොඳ ගැප් හෙන්ඩ්ලයක් තියෙනවා. මෙතනත් එයා බෑග් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් පැසෙන්ජර් සයිඩ් එකේ මෙතනත් අපිට එයා බෑග් එකක් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක ටිකක් මේ කොටස් hard plastic වලින් නිෂ්පාදනය කරන තිබ්බත් මේවා ගොඩක් හොඳ soft touch එකක් කියන materials වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් එතනින් පහලට ආවහම අපේ key එකෙන් අපේ අර manual key එකෙන් operate කරන්න පුළුවන් පොඩි glove box එකක් දීලා තියෙනවා. ඒක පොඩි කිවට හොඳ storage compartment එකක් කියන glove box එකක්. ඉතින් ඒක ඇතුලේ තියෙන අපේ setup එකට support කරන display එකක් තියෙනවා. මේ setup එක ගැන කතා කරොත් මේක Toyota original මේන setup එක මේ vehicle එකට දීලා තියෙන්නේ. අපි බලමු එතකොට සාමාන්‍යයෙන් එතකොට මේකේ මැදට આવක් මේ vehicle එකේ dashboard එකේ මැදට આવ center console area එක ගැන කතා කරොත් මේක ටිකක් මේ ආවෙන්ස් එක්කම උප පොඩ්ඩක් උස්සලා තමයි නිෂ්පාදනය කරලා තියෙන එක පොඩි grace look එකක් දීලා තියෙනවා vehicle එකට ගමන් කරන පහසුව ටිකක් අමුතු feeling එකක් දෙන්න. ඉතින් මේකේ ලස්සන AC cowls බලා ගන්න පුළුවන් සම්මනේ ලොකු design එකක් නැතුනත් ඒක පොඩ්ඩක් හොඳ පෙනුමක් තියෙන හොඳ ප්‍රෞඩත්වයක් තියෙන ලුක් එකක් ඒක බලා ගන්න පුළුවන්. මෙතනින් පහළට ආවම අපේ Toyota original infotainment system එක ලැබෙනවා. මම switch on කරලා පෙන්වන්නම්. එතකොට මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් Toyota කියලා ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒක තාම ජපනීස් අකුරුත් එක්කම තමයි යන්නේ. මොකද ඒව වෙනස් කරලා නැහැ. මේකේ locations පවා තියෙනවා ඒ විදිහටම. එතකොට මේකේ මං කියව 4-way camera system එකක් තියෙනවා කියලා. ඒක අපි කතා කරමු vehicle එක start කරාම අපිට බලා ගන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් එතනින් පහළට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් තාම ජපන් ලැන්ග්වේජ් එක තමයි ඒක ප්ලේ වෙන්නේ. ඉතින් එතනින් පහළට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් 3 zone climatic control එකක් එක්කේ AC එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ පැසෙන්ජර් සයිඩ් එක මේ විදිහට වෙනම control කරගන්න පුළුවන්. එතකොට අපේ driver side එක වෙනම control කරගන්න පුළුවන්. මම ඒක යතුරු switch on කරලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට කොහොමද ඒක වැඩ කරන්නේ කියලා. එතකොට අපිට බලා ගන්න පුළුවන් අපේ AC එක මේ විදිහට on කරොත් එහෙම අපිට දෙපැත්තෙම fan speed එක වෙනස් කර ගැනීම හැකියාව තියෙන. එතකොට අපිට temperature එක අවශ්‍ය පරිදි සකස් කරගන්න පුළුවන්. අපිට මේ පෙන්වන්නේ passenger එක side එකේ temperature එක මෙතනින් පෙන්වන්නේ. එතකොට driver එක side එකේ temperature එක අපිට මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. අපිට AC එක auto කර ගැනීම හැකියාවක් තියෙනවා. එතකොට මේ දෙකම driver සහ passenger side දෙකම auto විදිහට සකස් වෙනවා. එතකොට අපේ මෙතන පොඩි clock එකක් තියෙනවා. එතකොට front සහ rear defoggers තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් clock එක තියෙනවා. අපේ clock එකේ timing වෙනස් කරගන්න පුළුවන් අවස්ථාව අපිට මෙතන දීලා තියෙනවා. AC එකේ mode එක වෙනස් කර ගැනීම හැකියාව අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින්. ඉතින් ඒ විදිහට තමයි අපේ AC ගැන කතා කරන්න පුළුවන්. එතනින් පහළට ආවම අපේ Toyota original එන fix කරපු අපේ infotainment system එක තියෙනවා. මේක නම් පොඩි music player එකක් එක්ක විතරයි ඉන්නේ. එතනින් චුට්ටක් පහළට ආවම අපේ all time 4 wheeler liver එක බලා ගන්න පුළුවන්. එතකොට මේක සාමාන්‍යයෙන් හැම වෙලේම 4 wheel drive එකක් තියෙන vehicle එකක් විදිහට තමයි සලකන්න පුළුවන්. එතනින් ටිකක් පහළට ආවම මෙතන අපේ පොඩි storage cabin එකක් තියෙනවා. එතකොට මේකේ ප්‍රෙස් කරාම අපිට එලියට ගන්න පුළුවන් කප් හෝල්ඩර්ස් දෙකක් තියෙනවා. ඔක්කොම ටිකක් මෙකැනිකලි. එතන පොඩ්ඩක් ලස්සන ලුක් එකක් එක්කම ඉදින් සාමාන්‍යයෙන් අතින් ඔපරේට් කරනකොට ඇඩිය ටිකක් පොඩි ලොක් එකක් දීලා තියෙනවා වගේ පොඩි බටන් එකක් ප්‍රෙස් කරාට පස්සේ ඕපන් කරගැනීමේ හැකියාවක් එක්කම. එතකොට මේකේ ගිය ලීවර් එක ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් අර වෙනත් වාහන වලට වැඩිය හොඳට අතට හොඳට අහු වෙනවා. ඒ කියන්නේ ලොකු ෆීලිං එකක් පොඩි ස්පෝර්ටි ෆීලිං එකක් දෙන ගිය ලීවර් එකක් අපිට බලා ගන්න පුළුවන්. අපි මේකේ අපේ ගියර්ස් ටික ඉන්ඩිකේට් කරලා තියෙනවා. දැන් අපි පාකින් එකට දාලා තියෙන හින්දා ඒකේ ලයිට් එකක් මෙතන අපිට පෙන්눔 කරනවා පාකින් ලයිට් එකක් විදිහට. මේකේ හෑන්ඩ් බ්‍රේක් ලීවර් එක ගැන කතා කරොත් අපිට හොඳ මැනුවල් හෑන්ඩ් බ්‍රේක් එකක් තමයි දීලා තියෙන්නේ. මේකේ ලෙග් බ්‍රේක් එකක් එන්නේ නැහැ. මොකද මේක හොඳට අර
අපිට පොඩ්ඩක් මේකේ වාහනේ සැප පහසුකම ගැන හිතනවට වැඩිය මේකේ ටිකක් අර ඕෆ්රෝඩ් ගතිය ස්පෝර්ටි ගතිය මේකේ දීලා තියෙනවා. ඉතින් මේ ටිකක් පිටපසට අපි ගමන් කරගෙන එද්දී අපේ සෙන්ටර් කන්සෝල් ඒරියා එකේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා කොටස් දෙකකට ඕපන් කරන්න පුළුවන් ස්ටෝරේජ් කැබින් එකක්. මේක හොඳ ලොකු ස්ටෝරේජ් කැබින් එකක් එක්කන්නේ. මේක කූල් බොක්ස් එකක් විදිහටත් යූස් කරන්න පුළුවන්. මේකේ ඇතුළට අපිට දීලා තියෙනවා AC වෙන්ට් එකක්. එතකොට ඒකේ කූල් එක අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍ය AC එකේ කූල් එක මේක ඇතුළත් අපිට වෙනම රඳව ගැනීම හැකියාව තියෙනවා. මෙතනින් පහළට ආවට පස්සේ අපේ ගිය ලීවර් එක එහා පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන්. මෙතන අපේ සෙටප් එකේ AUX ඒ වගේම USB port දෙක මෙතන දීලා තියෙනවා. එතකොට 12 volt output එකක් දීලා තියෙනවා මේගොල්ලෝ. එතකොට මේ ඉදිරිපස මේ front seat දෙකටම seat heaters ලැබෙනවා. ඒ seat heater එකේ level එක වෙනස් කරගන්න පුළුවන්. මේ switch එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. එතකොට driver සහ passenger විදියට දෙකට වෙන වෙනම අපිට අවශ්‍ය නම් seat heater ඔන් කරගැනීමේ හැකියාව තියෙන අපිට සීට් හීටර් ෆන්ක්ෂන් එක. ඉතින් මෙතන පොඩි ස්ටෝරේජ් කැබින් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් තමයි මේක ලොකු ඩිසයින් එකක් නැතුවන ලොකු ග්‍රේස් ලුක් එකක් තියෙන ඩිසයින් එකක් බලා ගන්න පුළුවන්. අපි කතා කරමු මේකේ ඩ්‍රයිවර් සයිඩ් එකට ඇවිල්ලා මොන වගේද අපිට සාමාන්‍ය ස්ටියරින් වීල් එක එතකොට මීටර් කන්ට්‍රෝල් පැනල් එක වගේ දේවල් බලා ගන්න පුළුවන් කියලා. මේකේ රූෆ් එක ගැන කතා කරොත් අපි බලමු මේකේ රූෆ් එක ගැනත් මේ විදිහටම කතා කරලා මෙන්න මෙතන තියෙනවා අපිට පොඩි කන්ට්‍රෝල් පැනල් එකක් වගේ එකක්. මේකේ දීලා තියෙනවා අපේ රීඩින්ග් ලෑම්ප්ස් දෙකක් අපේ ඩ්‍රයිවර් සහ පැසෙන්ජර් සයිඩ් එකට වෙන වෙනම ඔපරේට් කරගන්න පුළුවන් වෙන. මේකේ දීලා තියෙනවා තව ඔප්ෂන් එකක්. ඩ්‍රයිවර්ට අවධානය කඩා ගන්න නැතුව පිටිපස්සේ පොඩි දරුවෝ වගේ දි කට්ටිය යනවනම් අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට බටන් එක ප්‍රෙස් කරාම. මේකේ තියෙනවා කමියුනිකේටිව් පොඩි ග්ලාස්. එතකොට අපි ඩ්‍රයිවර් ගේ සයිඩ් එකේ ඉඳලා මුළු වාහනයම මෙතනින් බලා ගන්න පුළුවන් මේ ලැබෙන මිරර් එකට වැඩිය. මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා මේ වගේ දේවල්. එතකොට ප්‍රභූ ආරක්ෂක කටයුතු වලටත් මේ මිරර් එක ගොඩක් යූස්ෆුල් වෙනවා. ඒකත් ඒකත් පොඩි ඔප්ෂන් එකක් වෙන්නේ ඇති මේ vehicle එක සාමාන්‍යයෙන් ප්‍රභු ආරක්ෂක කටයුතු වලට යොදා ගන්න. එතකොට මේ vehicle එකේ අපි කතා කරොත් sun visors ලැබෙනවා අපේ driver සහ passenger side දෙකටම. ඒ දෙකේම vanity mirrors බලා ගන්න පුළුවන්. මේක open කරද්දී අපිට vanity mirror එකක් මෙතන තියෙනවා. එතකොට පොඩි light එකක් දීලා තියෙනවා ඒගොල්ලෝ vanity mirror එක open වෙද්දිම. එතකොට මේකේ අපි කතා කරොත් මේක අපිට sun visors ලැබෙනවා. sun roof එකකුත් මේ vehicle එක අපිට බලා ගන්න පුළුවන්. ඒකේ අපිට අවශ්‍ය නම් අපේ සන් රූෆ් එක ඕපන් කරන්න නැතුව මෙන්න මේ විදිහට ආලෝකයේ පමණක් අපිට බලා ගන්න පුළුවන්. මේ සන් රූෆ් එක ඕපන් කරන්න නැතුව අපිට මේ විදිහට මේක ඕපන් කර ගැනීමේ හැකියාව තියෙන. ඒ කියන්නේ සාමාන්‍ය වැස්ස දවසක අපිට පොඩි ෆීලිං එකක් ගන්න ඕන නම් මේ වතුර බින්දු වැටෙන එකත් බලාගෙන අපිට මේක ගමන් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ ස්විචස් වලින් මේක ස්විචස් දෙකක් තියෙනවා. මේ ස්විච් එකෙන් සන් රූෆ් එකේ ඇන්ගල් එක සන් රූෆ් එක උස්සන්නේ නැතුව සන් රූෆ් එකේ ඇන්ගල් එක අපිට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක එතකොට පහළට කළා තමයි අපි සන් රූෆ් එක ඕපන් කරගන්න ඕනි. මෙන්න මෙතනින් අපේ සන් රූෆ් එක ඕපන් කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ විදිහට අපිට සන් රූෆ් එක ෆුලි ඕපන් කළා. සාමාන්‍යයෙන් කැලේක ගමන් කරනවා නම් ඕගොල්ලන්ට ඒ ෆීලිං එක ගන්න පුළුවන් උඩට ගිහිල්ලා. එතකොට සාමාන්‍ය vehicle parade එකක් වගේ යනවා නම් අනිවාර්යෙන් මේ ෆීලිං එක ගන්න පුළුවන් මේකේ. ඉතින් සාමාන්‍ය හිටගෙන ගමන් කරන්න පුළුවන් පිටිපස්සෙන් ඉඳලා කෙනෙකුට ටිකක් මේකට අද්දික තියාගෙන කිසි ගැටලුවක් නැහැ. මොකද මේක මේකේ බර ගොඩක් දැනුණා කියලා මේ vehicle එක පාත් වෙන්නවත් මේවට මොකක් damage එකක් වෙන්නෙත් නැහැ. ඉතින් ඒක ගොඩාක්ම හොඳ option එකක් විදිහට අපි සලකන්න පුළුවන් මේ vehicle එකේ. අපි කතා කරලා බලමු මේක driver ගේ side එක මොන වගේද අපිට ලැබෙන්නේ කියලා. ඉතින් ඊට කලින් මම කියන්න ඕනේ මේකේ මිරර් එක ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් අපිට බලා ගන්න පුළුවන් මේකේ අපි ඩිම එකක් එක්ක වෙන මිරර් එකක් තියෙන මේක ඉලෙක්ට්‍රික් ඩිම එකක් තියෙන මේ බටන් එක අපිට ප්‍රෙස් කරලා ඩිම එක ඔන් කරගන්න පුළුවන්. එතකොට මෙතන පොඩි බල්බ් එකක් ඒගොල්ලෝ ඩිනෝට් කරනවා කොළපාට. ඩිම එක ඕෆ් කරාම මේක නිවිලා යනවා. ඉතින් ඒකත් හොඳ ඔප්ෂන් එකක් විදියට ගන්න පුළුවන්. අපි කතා කරලා බලමු මේකේ ඩ්‍රයිවර් ගේ සයිඩ් එකට ඇවිල්ලා අපිට මොන ඔප්ෂන්ස් ද ලැබෙන්නේ සාමාන්‍ය මේකේ තියෙන පහසුකම් මොනවද ඩ්‍රයිවර්ට ලැබෙන කියලා. ඉතින් මේ vehicle එකේ driver side එකට ආවම අපිට මේ විදිහට තමයි මේක බලා ගන්න පුළුවන්. හොඳ seat position එකක් වගේ තමයි space එකක් අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් drive කරද්දී හොඳ feeling එකක් එක්ක හොඳ ආස්වාදයක් ගන්න පුළුවන් මේ Lexus පාඩුව එකේ. ඉතින් අපි කතා කරමු මේ steering wheel එක. සාමාන්‍ය මේක peak interior එකක් එක්ක අපි steering wheel එකක් ගන්න අපිට බලා ගන්න පුළුවන්. fully leather steering wheel එකක් නෙවෙයි තියෙන්නේ. මේක අපිට මෙතන SRS air bag එකක් තියලා තියෙනවා. ඒක Toyota බැජ් එක එම්බෝස් කරලා ඒගොල්ලෝ දීලා තියෙනවා. මේක মালටි ෆන්ක්ෂන් ස්ටීරින් වීල් එකක් තමයි අපිට මේක ලැබෙන්නේ. මේකේ මේ ලෙෆ්ට් සයිඩ් එකේ අපිට බලා ගන්න පුළුවන් අපේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකේ වොලියුම් කන්ට්‍රෝලර්ස් ලැබෙනවා. එතකොට අපේ සෙටප් එකේ මෝඩ් එක වෙනස් කරගැනීමේ හැකියාව දෙනවා. ඒක ටියුනින් ඔප්ෂන් එක ලැබෙනවා. එතකොට සාමාන්‍යයෙන් කතා කරද්දී මෙන්න මේ බටන් එකෙන් අපිට බලා ගන්න පුළුවන් අපේ කැමරා සිස්ටම් එක වෙනස් කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එතකොට ඒක අපේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකේ අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපේ මේ බටන් එක ඔබලා අපිට කැමරා සිස්ටම් එක ලබා ගන්න පුළුවන් අපේ drive කරද්දී. එතකොට 4 ways කැමරා සිස්ටම් එකක් තියෙනවා කියලා මම කිව්වා. එතකොට අපේ සාමාන්‍ය කොට කෙනෙක් තුනක් මේ vehicle එක drive කරන්න පුළුවන් කිසිම අපහසුයක් නැතුව.
ඒත් එක්කම මම මේක එනවා ස්ටීරින් වීල් එකේ අපිට ලැබෙනවා මෙතනින් ක්‍රූස් කන්ට්‍රෝල් ඔප්ෂන් එක ඒක අපිට සෙට් කරගැනීමේ හැකියාව දෙන සාමාන්‍ය හයිවේ එකක වගේ drive කරද්දි එතකොට මේ පැත්තට ආවොත් එහෙම මේ vehicle එකේ ලැබෙනවා අපේ wiper control lever එක මේක ටිකක් full automatic wiper control lever එකක් තියෙන මේක rain sensor එකත් එක්කම එන්නේ එතකොට අපිට සාමාන්‍ය වතුර වැටුණාට පස්සේ screen එකට අපේ wiper එක auto active කරගැනීමේ හැකියාව තියෙනවා එතකොට මේ side එකට ආවොත් මේ දකුණු පැත්තට ආවොත් අපිට බලා ගන්න පුළුවන් අපේ light controllers option එක ලැබෙනවා එතකොට මේක lever එක මෙතනින් බලා ගන්න පුළුවන් මේක ऑटो ऑप्शन එක අපිට බලා ගන්න පුළුවන් දැන් නම් මේක දාලා තියෙන ऑटो ऑप्शन එකට එතකොට ලයිට් එක සාමාන්‍යයෙන් රාත්‍රී කාලේ සාමාන්‍යයෙන් අඳුරු වැටෙනාට පස්සේ ලයිට් එක ऑटो ඔන් වෙනවා එතකොට මම මෙහෙම මෙන්න මේකේ මීටර් කන්ට්‍රෝල් පැනල් එකට මේ මීටර් කන්ට්‍රෝල් පැනල් එක ගත කරොත් සාමාන්‍යයෙන් ඩිස්ප්ලේ එකක් එක්ක එන මීටර් කන්ට්‍රෝල් පැනල් එකක් තියෙන්නේ මම එන්ජින් එක ආයි නැවත ඔන් එකට දාලා පෙන්වන්න එතකොට මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් අපේ මීටර් කන්ට්‍රෝල් පැනල් එක ඔන්නෙදී අපේ මීටර් කන්ට්‍රෝල් පැනල් එක බලා ගන්න පුළුවන් මේ විදිහට ඔන්නෙදී එතකොට මැනුවල් මීටර්ස් හතරක් තියෙනවා එතකොට අපේ පොඩි LED ඩිස්ප්ලේ එකක් අපිට බලා ගන්න පුළුවන් එතකොට මේ පැත්තේ අපේ ටැකෝමීටර් එකත් එක්ක එන්ජින් එකේ හීට් ලෙවල් එක බලා ගැනීම හැකියාව තියෙනවා අනිත් පැත්තෙන් ස්පීඩෝමීටර් එකේ වගේම ෆුවල් ගේජ් එක දීලා තියෙනවා එතකොට මේ පැත්තේ කතා කරොත් අපේ ටයර්ස් අපි මේ vehicle එක start කරලා පෙන්නනම් ඒක මොන විදිහටද අපිට බලා ගන්න පුළුවන් කියලා vehicle එක start කරාට පස්සේ අපිට අපේ සාමාන්‍යයෙන් ටයර් එක ඉස්සරහා ටයර් එක හරවන පොසිෂන් එක ඩිස්ප්ලේ එකේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ විදිහට හැරෙව්වට පස්සේ අපේ ඩිස්ප්ලේ එකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ටයර් එක හැරෙව්වා කියලා ඒගොල්ලෝ ඩිනෝට් කරනවා. එතකොට අපි කපමු සාමාන්‍යයෙන් දකුණට මේ විදිහට කැපුවොත් එහෙම vehicle එක අපිට බලා ගන්න පුළුවන් අපේ driver එක door එක දැන් open කරලා තියෙන්නේ. එතකොට සාමාන්‍ය මේකේ infotainment system එක ඔරිජිනල්ම තියෙන හින්දා මේක තමයි Japanese language එක තමයි යූස් කරන්නේ ඒගොල්ලෝ map එක විදිහට භාවිතා කරද්දී සාමාන්‍යයෙන් English language එක නෙමෙයි Japanese language එක තමයි භාවිතා කරන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් gear එක වෙනස් කරොත් එහේ මේක අපිට බලා ගන්න පුළුවන්. gear එක ඒගොල්ලෝ denote කරනවා. එතකොට මේක full time four wheel vehicle එකක් කියලා මම කිව්වා. odometer එකේ gear එකෙන් බලා ගන්න පුළුවන්. එතකොට මේකේ මෙන්න මෙතන පොඩි switch එකක් තියෙනවා. මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒකෙන් අපේ මීටර් පැනල් එකේ ලයිට්ස් වල බ්‍රයිට්නස් අඩු වැඩි කර ගැනීම හැකියාව තියෙනවා. එතකොට මේ විදිහට අපිට ඒක කන්ට්‍රෝල් කරගෙන අපේ ලයිට් වල බ්‍රයිට්නස් එක අඩු වැඩි කර ගැනීම හැකියාව තියෙනවා. මේ පැත්තට ආවොත් එහෙම අපේ පවර් මිරර්ස් වල කන්ට්‍රෝලර්ස් අපිට බලා ගන්න පුළුවන්. එතකොට එන්ජින් ස්ටාර්ට් ස්ටොප් බටන් එක ලැබෙනවා. මේ පැත්තට ආවොත් අපේ ඩෝ එකේ මේ තියෙන අපේ අපි කතා කරා ඔටෝ අපේ රේන් සෙන්සර් වයිපර් එකක් තියෙනවා කියලා ඒක මේ විදිහට ඔන් කරන්න ඔෆ් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට අපේ හෙඩ් ලයිට්ස් වල අපි අර කතා කරපු ප්‍රොජෙක්ට් ලෑම්ප් වල අපිට ලෙවල් එක වෙනස් කර ගැනීම හැකියාව තියෙනවා. ඒක මේකේ ලයිට්ස් ගැන කතා කරොත් එයා සාමාන්‍යයෙන් හෙඩ් ලයිට් එක යද්දි ඉස්සරහට වාහනයක් આવොත් ඔටෝ ඩිම් කර ගැනීමත් එයා විසින්ම සිද්ධ කරනවා. මෙතන ලැබෙනවා පොඩි ලයිට් වල බ්‍රයිට්නස් අඩු වැඩි කර ගැනීම හැකියාවක්. ඒ වෙන්නේ මෙන්න මෙතන අපිට රෑට බලා ගන්න පුළුවන් මෙන්න මේ කන්ට්‍රෝල් පැනල් එකට මෙන්න මෙතනින් චූටි බල්බ් එකකින් පොඩි ආලෝකයක් එයා නිකුත් කරනවා. ඒකේ බ්‍රයිට්නස් එක අඩු වැඩි කර ගැනීම මේ බටන් එකෙන් අපිට කරන්න පුළුවන්. එතකොට මේ ස්ටීරින් වීල් එකේ සාමාන්‍යයෙන් අපිට මෙන්න මේ දකුණු පස කන්ට්‍රෝලර්ස් වලට આવොත් එහෙම අපිට පුළුවන් සාමාන්‍යයෙන් ෆෝන් එකක් ආන්සර් කර ගැනීම වගේ හැකියාව මේක අපිට දීලා තියෙනවා. ඒක බ්ලූටූත් අපේ මොබයිල් ෆෝන් එකක් කනෙක්ට් කරාට පස්සේ ක්‍රූස් කන්ට්‍රෝල් එක මම කිව්වා මෙතනින් තියෙනවා කියලා. ඉතින් ඒ වගේ දේවල් තමයි අපිට ටිකක් මේ ස්ටීරින් වීල් එකත් එක්ක මේ vehicle එක ගැන කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේකේ ස්ටීරින් වීල් එකේ ඔටෝමැටික් ඇඩ්ජස්ට්මන්ට් මේ කරන්න තියෙන මේක ටිල් ටෙලස්කෝපික් ඇඩ්ජස්ට්මන්ට් කරන්න පුළුවන්. මෙන්න මෙතන අපිට පොඩි ලිවර් එකක් ලැබෙනවා මේ vehicle එකේ. ඒක මේ විදිහට රිලීස් කරගෙන අපිට මේ විදිහට උඩට පහළට සහ අපේ අවශ්‍ය විදිහට අපි සම්බන්ධ කොට කෙනෙක් නම් මේ විදිහට අපිට අවශ්‍ය විදිහට සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. මේකේ එක වර්ෂන් එකක් ආවා සාමාන්‍යයෙන් අපි මේකේ මෙමරියක් විදිහට සේව් කරගත්තොත් එහෙම එන්ජින් එක ස්ටොප් කරාට පස්සේ ඔටෝම ස්ටීරින් වීල් එක මෙහෙම පහළට ගිහිල්ලා අපේ ඩ්‍රයිවර්ට බහින්න පුළුවන් වෙන ලේසියෙන් යාම ඒක සකස් කර ගැනීම සිද්ධ කරන ඔටෝමැටික්ම. එතකොට ආයි නැවත අපි වාහනේ තැඟලා ස්ටාර්ට් කරාට පස්සේ අපි අර මෙමරි එක තියාගත්ත ෆන්ක්ෂන් එක විදිහටම අපේ ස්ටීරින් වීල් එක උඩට යාම ආයි නැවත අපිට ලබා දෙනවා. අපි කතා කරන්නේ මේකේ එන්ජින් එක සම්බන්ධව සාමාන්‍යයෙන් අපිට කොයි වගේ ෆීල් එකක්ද ගන්න පුළුවන් එන්ජින් එක මොන වගේද මේ vehicle එකේ කියලා අපේ fuel lid එක ඕපන් කරගැනීමේ liver එක මෙන්න මෙතනින් ලැබෙනවා. එතකොට අපේ engine compartment එක ඕපන් කරගැනීමේ liver එක මෙන්න මෙතනින් ලැබෙනවා. අපි කතා කරමු මේක සාමාන්‍ය මොන වගේ engine එකක් කොච්චර power එකක් තියෙනවද මේක diesel ද petrol ද ඒ වගේ දේවල් අපි කතා කරමු engine එක ඕපන් කරලා.
අපි Toyota Land Cruiser Prado TX එකේ engine එක ගැන බලමු කතා කරලා අපි අතනින් lock එක open කරා මෙතන තියෙන අපේ second lock එක තමයි vehicles වල වගේම අපිට බලා ගන්න පුළුවන් second lock එක open කරලා මේ විදිහට අතින් අල්ලන් අපිට වෙනම jack එකක් මේකට දෙන්න අවශ්‍යතාවයක් නැහැ මේගොල්ලෝ මේක sockets වලින් රඳවා ගන්නවා ඒක ලොකු ආසියක් මේ vehicle එකේ බලා ගන්න පුළුවන් එතකොට මේක engine cabin එකට ආවහම අපිට හොඳ space එකක් තියෙන engine එකක් මේක බලා ගන්න පුළුවන් ඉතින් මේක ගැන කතා කරොත් එහෙනම් මේ engine එක සාමාන්‍යයෙන් අපිට බලා ගන්න පුළුවන් 2.7 liter petrol engine එකක් තමයි මේ vehicle එකට ලැබෙන්නේ ඉතින් ඒක නිසා fuel consumption එක නම් සාමාන්‍යයෙන් average අපිට ගන්න පුළුවන් liter එකට kilometer 7ක් වගේ අගයක් තමයි මේකේ average fuel consumption එක විදිහට අපිට ගන්න පුළුවන් petrol නිසා engine එක ඉතින් අපි කතා කරොත් එහෙනම් මේක සාමාන්‍යයෙන් හොඳ safety option එකක් තියෙන එකක් මේ ගාවම කියන්න ඕනි engine එක පටන් ගන්න මෙතනින් වාහනේ පටන් ගන්න මෙතනින් සාමාන්‍යයෙන් ඇක්සිඩන්ට් එකක් වුණොත් ලොකු ස්පේස් එකක් අපිට බලා ගන්න පුළුවන් මේ දෙක අතර එන්ජින් එකට වෙන හානියවම කරගන්න එක ලොකු උදව්වක් වෙනවා ඉතින් අපි කතා කරොත් මේ එන්ජින් එකේ VVT එන්ජින් එකක් තමයි අපිට සාමාන්‍යයෙන් ලැබෙන Toyota වල එන්ජින් එක එන විදිහටම තමයි මේකලු දීලා තියෙන්නේ ඉතින් අපිට පුළුවන් මෙතනින් එන්ජින් ඔයිල් ෆිල් කරගැනීමේ ලිඩ් එක ලැබෙනවා අපේ කූලන්ට් ෆිල් කරගැනීමේ ලිඩ් එක මේ විදිහට මෙතනින් ලැබෙනවා එතකොට මේ වයිප් එකේ වෝටර් ෆිලින් ඒරියා එකේ वोटर फिल कर मेथन लेना अब मेके लेवल बलागन पुलवा गेज लेवल दीर तीन मेक मेदीर अब मेके पुलवा थिंक मेके आवत्थे रेडियेटर खता करो रेडियेटर मेदन दहिल मेगोल मेदन दील तीन इकन कूलेंट लेवल कूलेंट फिल कर मे लेवल तीन मेथन अब पवर स्टीरिंग ऑयल फिल कर हेकी आवतीनवा अरपेट आवट पास අපිට මෙතනින් අපේ vehicle එකේ brake fluid fill කරගැනීමේ හැකියාව තියෙන මේක .3 .4 brake fluid fill කරගැනීමේ හැකියාව අපිට ලැබෙනවා. ඉතින් මේ විදිහට තමයි engine එක ගැන කතා කරන් දෙන්නේ. ඉතින් මේක fully petrol vehicle එකක් මේක hybrid vehicle එකක් නෙවෙයි. මේක සාමාන්‍යයෙන් කතා කරොත් මේකේ බලයේ විදිහට horse power 161 එකක බලයක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට 246 Newton meter වගේ ආගයක් නෙවෙයි. අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට තමයි අපේ Toyota Land Cruiser Prado එක ගැන අපිට කතා කරන්න තියෙන්නේ සාමාන්‍යයෙන් දැක්කහමුණත් මිනිස්සු ගොඩක් ආදරය කරන්න හේතුවක් වෙනවා මේ වගේ දේවල්. ලොකු පොඩ්ඩක් පෙට්‍රලි එන්ජින් එකක් නිසා තමයි මේක ටූටි ගැටලුවක් තියෙන්නේ. නමුත් මේක ඩීසල් එන්ජින් එකක් වෙන vehicle එකක් උත්සාහවා. ඉතින් කැමති කෙනාගේ අවශ්‍යතාවය අනුව ඒක තෝරා ගැනීමයි අයිති ඔයගොල්ලන්ට තියෙනවා. අපි බලමු මේකේ එන්ජින් සවුන්ඩ් එක මොන වගේද කියලා මේ vehicle එකේ එන්ජින් එක ස්ටාර්ට් කරලා බලමු මේකේ එන්ජින් සවුන්ඩ් එක මොන වගේද කියලා. බලාගන්න පුළුවන් වුණා ඒ විදිහට අපේ vehicle එකේ engine sound එක සාමාන්‍යයෙන් මේක හොඳ powerful vehicle එකක් විදිහට ගන්න පුළුවන් smooth විදිහට drive කරන්න පුළුවන් මේකේ සාමාන්‍යයෙන් speed එක ගැන කතා කරොත් මේක සාමාන්‍යයෙන් pickup එක ගැන කතා කරොත් මේ vehicle එකේ 60 km බිංදුවේ ඉඳලා 100ට යන්න අපිට ගත වෙන තප්පර 13.8ක් වගේ ආගයක් ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට හිතා ගන්න පුළුවන් මේ vehicle එකේ pickup එක කොච්චර හොඳ ආගයක් තියෙනවද කියලා ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ දේවල් තමයි මේ vehicle එක ගැන අපිට ගොඩාක්ම කතා කරන්න තියෙන්නේ. ඉතින් අද අපි අරගෙන ආවේ Toyota Land Cruiser Prado TX 2013 model එකේ vehicle එකක්. මේක face lift කරලා වෙනස්කමක් කරලා තියෙන modification එකක් එක්කෙන vehicle එකක්. ඉතින් මම හිතනවා අනිවාර්යෙන් ඕගොල්ලෝ දැනුවත් වෙන්න ඇති සාමාන්‍යයෙන් TX වලට ආදරය කරන අය මේ vehicle එකට ගොඩක් ආසයි. ඒගොල්ලෝ හිතන්නේ සාමාන්‍යයෙන් මේ modification එකක් කරන්න ගැටලුවක් වෙයිද කියලා. එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. මේ 2013 version එකේ 2014 face lift එක කරලා තියෙනවා. එතකොට මේකේ අපේ body kit එක බලා ගන්න පුළුවන්. මොඩල් ස්ටා බොඩි කිට් එක Toyota එකෙන් ඔරිජිනල් එක. එහෙනම් ගැටලුවක් නැහැ එහෙම. ඉතින් මම හිතනවා මේ රිවිව ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා සාමාන්‍යයෙන් Toyota TX lovers ලක්නම්. අපි නැවතත් මේ වගේ අලුත් රිවිව එකකින් එනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න The Kaha YouTube channel එක subscribe කරන්න, අපිව like කරන්න, අනිවාර්යෙන් channel එක share කරන්න, comment කරන්න video එකේ අඩුපාඩු තියෙනවා නම් හැමෝම පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණ හැමෝටම. මම The Kaha YouTube channel එකෙන් දෙවිනේ සාමිද.